Krishna Swansi Tulema Premanta Sahodra Sahodrini Apidan Saprasadi Chiyamana Swami Vahanseva Apamedata Kanduva Ganimu Ada Visheshen Mapi Dudaruan Venuen Yajna Karna Me Mohate Is Saprasadi Chiyamana Swami Vahansege Ashirvadeta Alepaneta Hema Duek Putekvama Barakaramu ඒ හැම දරුවෙක්වම ඒ පවුලේ ආදර්ශය බවට ආශිර්වාදයේ බවට පත් කරන්නට කියලා අපි හැම කෙනෙක්ම දන ගසා සමිදුනි ඔබ අපාතරේ වැඩවසන බව අපි විශ්වාස කරනවා සදෝ ස්වාමීනි Swami Duni Oba Adhari Vaya Vasana Bhava Api Adhani සුදු ස්වාමිනේ ජීවිතේ කරදර කම්කටොළු ණයබර මේ සියල්ල හැමුවේ වැඩ සිටින්නේ ඔබ වහන්සේ නැගිට සිටින්නේ ඔබ වහන්සේ හැර අප කා වෙත යන්නද ස්වාමිනේ ජීවනයේ වචනයත්තේ ඔබ වහන්සේ තුලයි අපේ ජීවිතේ දෙන්නේ අපට සොය දෙන්නේ ඔබ වහන්සේ හැර කාවෙත යන්නද අද දවසේදී ස්වාමීන් වහන්සේට මෙසේ ස්තුති කියනවා ප්‍රශංසා කරනවා මා බලවත් කරන්නා වූ දෙවියන් වහන්සේ තුල මට සියල්ල කළ හැකිය දිව වෛද්‍යවරයාණනි මාගේ දියණිය විවාහ වී වසර 4ක් ගත වුවත් දරුවන් නොමැතිව අසනව සිටි අවස්ථාවේ මාගේ යහළුවෙකුගේ මාර්ගෙන් මෙම පුද බිමට පැමිණ පීතුමාද හමුවේ මගේ අසරණකම පැවසු පසු පීතුමා ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්යාත්මක ශ්‍රී කුරුසිය තබා බොහොම බලගත් ලෙස යාඥා කළා ඉන්පසු මා නැවත වෛද්‍යවරු හමු අවස්ථාවේ මාහට දරුවෙකු පිළිසඳගෙන ඇති බව වෛද්‍යවරු පැවසුවා අසරණව සිටි අප පවුලට ඔබ වහන්සේගෙන් ලැබුණු උතුම් තෑග්ගට ඔබ වහන්සේට අනේක වාරයක් සූති
Prashansa Veva. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Prashansa Veva. Prashansa Veva. Mahime Veva. Mahime Veva. Divasa Prasada Vahanse Tulachyo Mano Vedasitna Adra Jesuni Mahata Danahise Amaru Anisa Avida Ganimata Nuhakiva Asanam City Avasavi Mam Pituma Hamavi Yatnyankala In Pasupituma Mahata Mavita in Nuane Karnalesa Saprasadi Swami in Vahanse Dre Ekarnalesa Kiva මම එම නුවාණය කරනවත් සමගම මාගේ අසනේ පෙස්සුව වී මාහට ඇවිද ගැනීමට හැකි වුණා ජේසුස්නි ඔබ වහන්සේ කළ මේ ප්‍රතිහාරයට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රසංසා වේවා මහිමේ වේවා මහිමේ වේවා දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි ආදර ජේසුස්නි මාහට රැකියාවක් නොමැතිව බොහොම අසරණව සිටි අවස්ථාවේ මා පිතුමා හමු වී යාඥා කළා ඉන්පසු මාහට රැකියාවක් ලැබුණා ජේසුස්නි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා ඒ වගේම මට අධික ලෙස සෙම්ගෙඩි සෑදී උණ තිබූ අවස්ථාවේ ප්‍රතිකාර කළද සුව නොවිනි ඖෂධ අසාත්මික බැවින් කාලයක් දුක් විඳින්මින් සිටින විට පීතුමා හමු වීමටද වේදනාව නිසා නොහැකි විය පීතුමාගේ ශ්‍රී කුරුසය තබා යාඥා කළා ඉන්පසු සුව යනවා යයි මම Google තාක්ෂණයෙන් ඒට සහභාගී වුණා ඒ වගේම පීතුමා ඒ ආශිර්වාද කරන ශ්‍රී කුරුසයේ ඡායාරූපයක් අරගෙන ඒ බෙල්ලේ තබා යාඥා කළ පසුදා ඇවිදින විට ඒ කිසිදු සෙම් ගැඩියක් නොතිබිනි ඔබ වහන්සේ කළ මේ ප්‍රතිහාරයට ජේසුස්නි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා අපි සමරා වැතින් ලද ආශිරි ස්වාමීන් වහන්සේට ස්තුති කියමු ප්‍රශංසා කරමු හැම කෙනෙක්ම උන් වහන්සේගෙන් ලැබුණු ඒ සෑම වරප්‍රසාදයකටම ඒ සෑම දීමනාවකටම අපි උන් වහන්සේට මෙසේ ස්තුති කියමු ප්‍රශංසා කරමු ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රශංසා වේවා මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා අපි ගායනා කරමු Samara betin lad asiri samidun gunagayamu melese Tuti prashansa Tuti prashansa Tuti prashansa Tuti prashansa Tuti prashansa අද වේදනා කිනි දැල්නේවා ජීවය ලබා දුන් සමීදා සසමෝනිති දෙදිගි නෑයි නේදා මොසෙවා සතුසින් ප්‍රශංසා ප්‍රශංසා Tuti prashansa Tuti prashansa Tuti prashansa Tuti prashansa Tuti prashansa Tuti prashansa
mantale tanivu kale apat no harina samida sadhan sidhi kuti gilami kayavu vasasagi agari kuti prashansa 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 Swamin wahanse oba samaga wenasekwa oba samagada wenasekwa suvisheshaka sudhavara luktman visin liyati bena devwakya nam meseya swamini oba wahanseta mahimaya wewa luktmage subaranche devane parichede 51 සිට 52 දක්වා කොටස උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වේ විසුසේක උන් වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක්ම සිත්හි නිදන් කරගත්ත ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමෙන් හා කාය ශක්තියෙන්ද දෙවිඳුන්ගෙන් හා මිනිසුන්ගෙන් ප්‍රසාදේ ලැබමින් වැඩුණුසේක සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සබාරංචි නම් මෙසේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා සුදත් සුරේඳුනි ස්පර්ශ කළ මැන මුවට නැගෙන සෑම වදනක් සිතට නැගෙන සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරී වේවා සුදත් සත්වර ඔබ කෙරෙහි වේවා ඔබ වාඩිවන්න ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි ජේසුස් වහන්සේගේ අවුරුදු 12 දී උන් වහන්සේගේ ජීවිතය තුල තිබුණු ඉතාමත්ම සුවිශේෂී ගුණාංගය අපට පෙන්වුම් කරනවා ඒ තමයි උන්වහන්සේ දේව මාලිගාවේදී පඬිවරුන් එක්ක කතා කරමින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳමින් හිටියේ දැන් බලන්න උන්වහන්සේ ඉන්න අනතුරුව මේ දෙමාපියොත් එක්ක යනවා ඉදි සඳහන් කරනවා උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් ඔවුන්ට කීකරු වේ විසුසේක කියලා උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් ඔවුන්ට කීකරු වේ විසුසේක ඊට පස්සේ කියනවා උන් වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක්ම සිත්තේ නිදන් කරගත්තා ජේසුස් වහන්සේ ප්‍රඥාවෙන්ද කාය ශක්තියෙන්ද දෙවිඳුන්ගේ හා මිනිසුන්ගේ ප්‍රසාදය ලැබමින් ඇති දැඩි වුණා. අද දරුවන් වෙනුවෙන් කැප කරලා තියෙන මේ දවසේදී විශේෂයෙන්ම මේ සුද්ධ වචනය තුල අපේ දරුවන්ගේ ජීවිතයේ අධ්‍යාත්මය අවුරුදු 12 දී ඉඳලා ගොඩ නැගෙනවා නම් කවදාවත්
එහෙව් දරුවෙක් විනාශයට පත් වෙන්නේ නැහැ. අවුරුදු 12 දී තමයි ජේසුස් වහන්සේව නැති වුණේ. විශේෂයෙන් අපේ දරුවන්වත් නැති වෙන්න පටන් ගන්නේ අවුරුදු 12න් පස්සේ. ඊට පස්සේ එන කාල පරිච්ඡේදය අපි හඳුන්වනවා ටීනේජ් කියලා. ටීනේජ් 13 සිට 19 දක්වා. අපි දකිනවාද ගොඩක් දරුවෝ විනාශයට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ කාල පරිච්ඡේදයේදී තමයි. දැන් මෙහි සඳහන් වෙනවා දේව මාතන් වහන්සේ සියල්ල සිත්ති නිදන් කරගෙන ඒවා මෙනෙහි කළයි කියලා. දැන් මේ දේව අම්මා දේව මාතන් වහන්සේ සිතේ නිදන් කරගත්තේ මේ දරුවගේ යහපත් ගති පැවතුම්, මේ දරුවා ඉදිරියේදී මේ දරුවා තුළින් සිදුවන්නා වූ සියලු යහපත්කම් දේව සලස්ම මේ දරුවා තුළ ඉෂ්ට වෙනවා මේ අම්මා දැකපු නිසා තමයි ඒ සියල්ල සිත්හි නිදන් කරගත්තේ. එහෙත් අද අපේ අම්මලා මේ පාසල් යන දරුවෝ කරන දේවල් කියන දේවල් ඔවුන්ගේ ජීවිතවල සිදුවෙලා තියෙන නස්පැත්තෙන් දිහා බලපුවාම සිත්හි නිදන් කරගෙන තියෙන්නේ මොනවද? සිත්හි නිදන් කරගෙන තියෙන්නේ මහා බයක්, සැකයක්. මගේ පුතා මොන වගේ තත්වයට පත් වෙයිද? මගේ දුව මොන වගේ තත්වයට පත් වෙයිද? අද දෙමව්පියන්ගේ සිත් වල නිදන් කරගෙන තියෙන්නේ හුඟක් වෙලාවට දරුවන් පිළිබඳව මෙන්න මේ වගේ දේවල්. ඇයි ඒකට හේතුව? අද අවුරුදු 12 වෙනකන් ඉන්නට ඕනේ නැති වෙන්න. ඊට ඉස්සෙල්ලා ඉඳලා පටන් අපි දකිනවා මේ දරුවන්ගේ ජීවිත නැති කරන, ළමා කාලේ ඉඳලම මේ දරුවන්ගේ ජීවිත නැති කරන හුඟක් දේවල් අද සමාජය තුළ සැරිසරනෝ ක්‍රියාත්මක වෙනවා. එක දවසක් නාකොටික් එකේ මහත්ෙක් මාව මුණ ගැහෙන්නට ආවා. මේ මද්ද්‍රව්‍ය නාසක අංශේ මගේ කාමරේ කෑම් මේස පෙන්නලා මේ වගේ දෙකක් විතර ඇති මේ මේස වගේ. මේ මහත්තයා කියනවා ෆාදර් දැනට මේ සොයාගෙන තියෙන මත් පෙති මත් කුඩු මද්ද්‍රව්‍ය මේ මේස ගෙනල්ලා තිබ්බොතින් මේ මේස ඉඩමදි තියන්න. දහස් ගාණක් අපි හොයාගෙන තියෙනවා. වැඩිපුරම මේවා දැන් බෙදා හරින්නේ පාසල් වයසේ ළමයි අතරයි. අද පල්ලියක ගිහිල්ලා කොමිසන් අහන්න ගියාම වෙනද අපි දරුවන්ගෙන් අහපු පව් නෙමෙයි අද මේ දරුවන්ගෙන් අහන්නට ලැබෙන්නේ. අපි පාසල් වල කොමිසම් අහන්න ගියාම ඉස්සර නම් කියන්නේ බල්ලට ගැහුවා, පූසට ගැහුවා, කොල්ලට ගැහුවා, කෙල්ලට ගැහුවා, ඕවා තමයි කියන්නේ. නමුත් අද මොනවද අපිට අහන්න ලැබෙන්නේ? මද්ද්‍රව්‍ය ගත්තා, අසභ්‍ය චිත්‍රපටි බැලුවා, ඒ කරපු නොයෙකුත් ආකාරයේ ක්‍රියාකාරකම්. එක දවසක් මම පාසලක ඥානකාන්තියක් කළා. ඥානකාන්තිය කළේ 8, 9, 10 පන්තිවල ළමයින්ට. ඉතින් අපි මම ඒ දරුවන්ගේ පාපුච්චාරණයත් එදිනම සිදු කළා. ඒ නිසා මම තව වයසක පීතුමල්ලා කීප දෙනෙක්වත්, විශ්‍රාමිකව ඉන්න පීතුමල්ලා කිහිප දෙනෙක්වත් මම එකතු කරගෙන ගියා. එක පීතුමෙක් මට කියනවා, අනේ ෆාදර්, මුංගේ පව් එකක්වත් මට නම් තේරෙන්නේ නැහැ කියලා කිව්වා. මං ඇහුවා, ඇයි ෆාදර්? මුං ඔක්කොම පව් කරලා තියෙන්නේ අන්තර්ජාලයෙන්නේ. අනේ මට නම් තේරෙන්නේ නැහැ ඌවා.
ඒ පිටුමා මගෙන් අහනවා chat rooms යනවා කියලා කියන්නේ මොකක්ද? පියතුමාට මම පැහැදිලි කරලා කිව්වා. අද ඕක තමයි වෙලා තියෙන්නේ. Then Jesus වහන්සේ ප්‍රඥාවෙන් කාය ශක්තියෙන් දෙවිඳුන්ගේ හා මිනිසුන්ගේ ප්‍රසාදය ලැබමින් තමයි ඇතිදැඩි වුනේ. දැන් අද අපේ දරුවන්ගේ ජීවිත අරගෙන බලපුවාම සමහර විට ප්‍රඥාවෙන් ගොඩනැගිලා තියෙනවා කාය ශක්තියෙන් අන්තිම දුර්වලයි. පුංචි වැස්සකටවත් තෙමෙන්නට බෑ. එම්බිරිස්සාව උණ කැස්ස ඕවා තමයි. ඒ සමහර විට දෙමාපියොත් බබාලා කරලා බේබිලා කරලා. ආ කතාවක් තියෙනවා. Be a snowbird, then you can smother any weather. වැහිකුරුල්ලෙක් වෙන්නලු. ඒ කියන්නේ හිමකුරුල්ලෙක්. එතකොට ඕනෑම දේශගුණයකට කාලගුණයකට ඔරොත්තු දෙන්න පුළුවන්. මේ පුංචි කාලේ එවැනි අත්දැකීම් ලබන්නට ඕනේ. අපි මගේ ළමා කාලයේ මම උපරිමයෙන්ම භුක්ති විඳලා තියෙනවා. අද සමහර විට මේ සමබර පෞරුෂයක් ගොඩනගා ගැනීමට දරුවන්ට අද අවකාශය නැහැ. ඇයි දෙමාපිය හැමතිස්සම කියන්නේ පොත ගන්න පොත ගන්න පොත ගන්න පොත ගන්න. ඉතින් පොත අතළඟ හිත වෙන තැනක දෙමව්පියන්ට පෙන්න පොත තියාගෙන අයියේ දෙමව්පියන්ව සතුරු කරන්න අම්මව සතුරු කරන්න. දැන් මෙතනදී මම මගේ අත්දැකීම අනුව පුංචි අවදනක් මං කැමති දෙමව්පියන්ට දෙන්න. මේ දරුවගේ සමබර පෞරුෂයක් ගොඩනැගීම සඳහා පළමුවෙන්ම මේ දරුවන්ට අපි ඒ පහසුකම් ඒ වරප්‍රසාද ලබා දීම වැදගත්. ඒ වගේම ඒවා මොනිටර් කරන්නට පුළුවන්කමක් තියෙන්නට. දැන් හිතන්න ඔබේ දරුවට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ෆෝන් එකක් දුන්නයි කියලා, ලැප්ටොප් එකක් දුන්නයි කියලා, කම්පියුටර් එකක් දුන්නයි කියලා. තමුන්ට පුළුවන්කම තියෙන්නට ඕනේ ඒක මොනිටර් කරන්න, අධීක්ෂණය කරන්න. ඒ තුළින් දරුවා මොනවද කරන්නේ? දවසක් 10 වෙනි පන්ති ඉගෙන ගන්න දරුවෙක්ව අරගෙන ආවා මල් ළඟට අම්මා. දැන් ඒ දරුවා 9 දැන් අලුතෙන්ම 10 වෙනි පන්තියට පත් වෙලා තියෙන්නේ. ඒ අම්මගේ දෝෂාරෝපණය තමයි පාද මම මෙයාට හොඳ ෆෝන් එකක් අරන් දුන්නා ඔන්ලයින් අධ්‍යාපනය කරන්න. දැන් ඉස්කෝල වහලානේ ඔන්ලයින් මේක. නමුත් පාද මෙයා කිසිම එයට එයාගේ ඉස්කෝලේ වැඩවලට උවමනා කරන දේවල් නෙමෙයි, අනම්මනම් තමයි, වෙන වෙන දේවල් තමයි කරන්නේ. ඊට පස්සේ මම මේ දරුවත් එක්ක කතා කරුවා. මං ඇහුවා, පුතේ දැන් ඔයා ඔයාගේ ෆෝන් එකෙන් ඔයා ඔය මේ අම්මා කියනෝනේ වැරදි දේවල් වලට වෙන වෙන දේවල් වලට පාඩම් කටයුතු නෙමෙයි වෙන ඒවායි කරන්න කියලා. කොයි වෙලාවටද ඒවා කරන්න කියලා. එතකොට දරුවා කියනවා මම හැමදාම මම පාඩනුත් කරනවා. හැබැයි ඒ මට ඕන දේවල් මම කරන්නේ අම්මා ළඟත් තියෙන ටැබ් එකක්. අම්මා ওই ටැබ් එකේ YouTube එකේ තියෙන ඔක්කොම එක එක දේවල් බලනෝ. ඒ වෙලාවට අම්මා කාමරෙන් එළියට එන්නේ නැහැ. එයා පැය දෙකක් විතර වගේ ඕකේ තමයි ඉන්නේ. ඔන්න ওই වෙලාවට තමයි මාත් සැනසීමෙන් මගේ වැඩක් කරගන්නේ. කොහොමද වැඩි? ළමයා කියනවා සැනසීමෙන් මමත් මගේ වැඩක් කරගන්නේ ඒ වෙලාවට. එතකොට අම්මත්
මේ පුතාට ෆෝන් එක දීලා සනසීමෙන් එයා එයාගේ වැඩ ටික කරගන්න. අන්තිමට බලපුවාම දෙන්නම කරලා තියෙන්නේ තමුන්ගේ ජීවිත විනාශ කරගන්න දේවල්. වගේම එක දවසක් අසභ්‍ය චිත්‍රපටි අසභ්‍ය වීඩියෝ ක්ලිප්ස් බලන්න පුරුදු වෙච්ච දරුවෙක් අරගෙන ආවා. ඉස්කෝලේ යන දරුවෙක්. ඒ තාත්තා ඒ දරුවට නිකන් ඒ වෙලාවේ ගහන සයිස් එකට තමයි කතා කරුවේ. හරිම වේගවත්ව ආවේගශීලීව කතා කරුවේ. පස්සේ මම මේ දරුවගෙන් අහපුවාම ඔයා කොහොමද මේකට පළවෙන්ම පුරුදු වුණේ අබ්බැහි වුණේ කියලා. ඒතර දරුවා කිව්වේ මොකද්ද? මගේ තාත්තගේ ෆෝන් එකෙන්. එයා මට ඔන්ලයින් ඉගෙන ගන්න ෆෝන් එක දෙනවා. එයාගේ ෆෝන් එකේ මේවා ගොඩාක් තියෙනවා. ඒකෙන් තමයි මම බැලුවේ. ඉතින් බලන්න. ජේසුස් වහන්සේ කියනවා මේ බාලයන්ගෙන් එක්කෙනෙක්ව වරදට කවුරු හරි පත් කරනවා නම් ඒ කෙනාගේ ගෙලේ ඇඹරුම් ගලක් බැඳලා මූදේ හෙලීම යහපත් කියලා. එසේනම් මේ සමබර පෞරුෂයක් ප්‍රඥාවෙන් කාය ශක්තියෙන් දෙවිඳුන්ගේ හා මිනිසුන්ගේ ප්‍රසාදය ලැබෙමින් එහෙම වෙන්නට නම් උන්වහන්සේ අනිවාර්යෙන්ම ජුසේතුමාගේ වඩු පට්ටලේ උදව් වෙන්නට ඇති. දේව අම්මට උදව් වෙන්නට ඇති. මොකද ඒ රටවල් වල පහසුකම් තිබුණේ නැහනේ. වතුර ටික කන්දේ ඉඳලා ඇදගෙන එන්නට ඕනේ. භාජන වලට දාගෙන. ලේසි නෑ ජීවිතය. ඒ වගේම සුද්ධාත්මෙන් වහන්සේගෙන් පිරීලා තිබුණේ ප්‍රඥා පොතේ සඳහන් වෙනවා Fear of God is the first stage of wisdom. Fear of God is the first stage of wisdom. ඒ කියන්නේ දෙවියන් වහන්සේට බය භක්තිය තමයි ප්‍රඥාවේ ආරම්භය. ජේසුස් වහන්සේගේ ළමා කාලය දේව බය භක්තියෙන් තමයි කටයුතු කළේ. පණ්ඩිතයන්ගේ ප්‍රශ්න විචාරමින් හිටියත් ගෙදරට ඇවිල්ලා පණ්ඩිතකම් කිව්වේ නැහැ. දෙමව්පියන්ට කීකරු වෙලා විසුවේ. එතකොට දරුවෙක්ගේ ජීවිතයේ ආභරණය තමයි කීකරුකම. කීකරුකම. අද වැඩහිටියෙකුට, ගුරුවරයෙකුට, දෙමව්පියන්ට, දරුවෙකුට ඕදනක් දෙන්න පුළුවන්. මගේ මෙහි දාහම් පාසලේ දවසක් මම දරුවෙකුට ඕදනක් දුන්නා. පුංචි දඬුවමක් කරුවා. කෙලින්ම මගෙන් බොහොම දැඩි ස්වරූපයකින් මගෙන් කෙලින්ම ඇහුවේ මොකද්ද? ඇයි මං විතරද කෙරුවේ? එහෙම තමයි කතා කරුවේ. ඇයි මං විතරද කෙරුවේ? බලන්නද? ඒ වගේ මානසිකත්වයක් තමයි තියෙන්නේ. තමුන් කරපු වරද තමුන් පිළිගන්නට කැමති නැහැ. ඇයි මං විතරද කෙරුවේ? මං කිව්වා අහුනේ ඔයා විතරයි. අනිත් එවුන්වත් අහුවෙච්ච වෙලාවට මම බලා ගන්නම්. ඒ වගේ තමයි. එසේනම් ඒ දරුවෙක්ගේ ජීවිතයේ මේ කීකරුකම පක්ෂපාතීත්වය රැකගන්නට උත්සාහ කරන්න. සමහර විට අද දෙමව්පියන්ට සිදු වෙලා තියෙනවා දරුවන් ඉදිරියේ බැහැපත් වෙන්න. අද සිත්ති නිදන් කරගෙන තියෙන්නේ දෙමව්පියෝ මන් ළඟට මේ බදාදට සිකුරාදට කී දෙනෙක්ව දුක කියාගෙන එනවද? අනේ ෆාද මගේ දරුවා ඉස්කෝලේ යනවා මත් කුඩු වලට අබ්බැහි වෙලා, මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා. මගේ දරුවා ඉස්කෝලේ යනවා, මගේ දුව ඉස්කෝලේ යනවා, මෙන්න ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන. 10 වෙනි පන්ති ඉගෙන ගන්න දුවෙක් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන මේ අම්මට කියනවා මාව මැරුවත් මං එයාව අතාරින්නේ නැහැ. එසේනම් අපි බාර කරමු
සප්‍රසාදී ජීවමාන ස්වාමින් වහන්සේට අපි උන් වහන්සේටම කියමු අද දවසේදී අපේ දරුවන්ව මේ බහානක වසංගතවලින් මුදා දෙන්නට කියලා. සේනම් ප්‍රධානතම හේතුව තමයි දේව බය දේව භක්තිය ඒ දරුවන් තුළ නැති වෙලා තියෙන්නේ gedara යාඥාවේ පරිසරයක් නැති කමෙන්. දෙමව්පියන්ගේ ජීවිත ආදර්ශමත් නොවන තැන දරුවෝ ඕනේ තරම් දේවල් කරනවා. ආලෝකේ පුත්‍රයන්ට වඩා මේ ලෝකේ පුත්‍රයෝ සුර නොවන ඇත්ත. එක දවසක් ගණිතය උගන්වන සර් කෙනෙක් ළමයි හතර දෙනෙක්ව මල් ළඟට අරගෙන ආවා. එතකොට මම සාන්ත පීතරේ සේවය කරන කාලේ දැන් ඒ සර්ම කිව්වා මේ ළමයි හතර දෙනාට කෙලින් හිටගෙන ඉන්න. කෙලින් හිටගත්තම ඔක්කොමල වැනෙනව මෙහෙම. ඊට පස්සේ ඒ සර්ම කිව්වා තනි කකුලෙන් බලන්න හිටගන්නයි කියලා. තනි කකුලෙන් තියා කකුල් දෙකෙන්වත් හිටගන්න බෑ. හතර දෙනාටම වෙරි. දැන් ඉස්කෝලේ අරින්නේ වෙරි ගුඩ් කියලා ගාගෙන එන්නනේ. ඉස්කෝලට ඇවිල්ලා තියෙන්නේ වෙරි වෙලා. පස්සේ මේගොල්ලන්ගෙන් ප්‍රශ්න කරපුවාම මොකද්ද කිව්වේ? මෙයා ගෙනාව බීම එකක් කොකාකෝලා බෝතලයකට දාලා ඒක අපි බිව්වා. හතර දෙනාම බිව්වා. බිව්වට පස්සේ අපි දන්නේ මොන වුණාද කියලා. ඊපස්සේ යාගෙන් ඇහුවා ඔයා මේ කොකාකෝලා බෝතලයකට දාලා ගෙනාවේ මොනවද? විස්කි. විස්කි බීපුවම තැපෑලෙන් තමයි වදින්නේ ඉතින්. පැන රහට බීගෙන ගියා. පස්සේ මොකද වුනේ මං ඇහුවා කොහොමද ඉතින් මේ විස්කි කියන්නේ අද ගොඩක් ගණන්නේ කොහොමද මේ? ඒතර කියනවා මගේ තාත්තා ඉතාලියේ වැඩ කරන්නේ. යා මාස 6කට 7කට සැරයක් එනවා. අපේ ගෙදර ලොකු ෂෝකේස් එකක් තියෙනවා. ඒකේ රට බීම බෝතල් ගොඩක් තියෙනවා. ඉතින් මම ඒකෙන් එකක් අරගත්තා. අරගෙන කොකාකෝලා බෝතලේට ඒකේ කොකාකෝලා අයින් කරලා ඒකට මං දැම්මා විස්කි දාලා. දවස් කීයක් ඕක කළාද? දැන් මේ තුන්වෙනි දවස කිව්වා. ඒතර තාත්තා ආපුවම මොකද වෙන්නේ බෝතලේට? නෑ මේ මෙයාගේ තාත්තට මේ පෙට්‍රල් ෂෙඩ් එකක් තියෙනවා කිව්වා. ඉතින් ඒක ඉවරුනාම එන්ජින් ඔයිල් දාලා වහනවා. එතකොට පේන්නේ නැහනේ. ආලෝකේ පුත්‍රයන්ට වඩා මේ ලෝකේ පුත්‍රයෝ ශූර නොවන ඇත්තේ ජේසුස් වහන්සේ කියනවා. දැන් තාත්තා ආපුවම බොන්න වෙන්නේ එන්ජින් ඔයිල් තමයි. බලන්න මොනතරම් එතකොට කවුද ඔක ඔයාට යෝජනා කරුවේ? නෑ එක්කෙනෙක් ඇත්ත කිව්වා. හැබැයි කිව්වා මේ කෙනෙක් ඉස්සල්ලාම කිව්වා ඔකට තේකහට දාමු කියලා. තේකහට දාපුවම ඒක හොයන්න පුළුවන්ලු. තේකහට මණ්ඩි ටික පල්ලෙහාට බැස්සම අහපව සුදු පාට තියෙන්නේ. එන්ජින් ඔයිල් දාපුවම ඒක හොයන්න බැහැයි. බලන්න ආලෝකේ පුත්‍රයන්ට වඩා මේ ලෝකේ පුත්‍රයෝ සූර නූණ ඇත්තෝ. ඉතින් දැන් මේ දරුවෝ විනාශ වෙන්නට මඟ තියන්නේ මාර්ගය හදලා තියන්නේ කොතනද? ගෙදරයි. තාත්තා විසින් ඒ දේ කරලා තියෙන්නේ. දැන් අර අසභ්‍ය චිත්‍රපටි වලට ඒ දරුවා ගියේ කොහෙන්ද? තාත්තගේ ෆෝන් එකෙන්. අපි ළඟට අරගෙන එනවා දරුවන්ගේ විතරක් වැරදි කියාගෙන ඒ තත්වයට පත් කරලා තියෙන දෙමාපියෝයි. එසේනම් අපි සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේට මේ බාර කරමු. අපි කියමු ජේසුට, ජේසුනි අපේ දරුවන්ව රැක දෙන්න, අපේ දරුවන් ආරක්ෂා කර දෙන්න. අද මේ සමාජය තුළ මේ ක්‍රියාත්මක වෙන මේ බහානක මේ දේවල් වලින් අපේ දරුවන්ව ආරක්ෂා කර දෙන්න. නැගිට සිටින්න හැම කෙනෙක්ම මට පසුව කියන්න. රැක දෙන්න ජේසුනි අප දරුවන්.
දැක දෙන්න ජේසුනි රැක දෙන්න ජේසුනි රැක දෙන්න ජේසුනි අප දරුවන් හැමෝම කියන්න රැක දෙන්න ජේසුනි රැක දෙන්න ජේසුනි රැක දෙන්න ජේසුනි අප දරුවන් අපි උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ ජීවමාන ස්වාමීන් වහන්සේට බාර දෙමු මේ මොහොතේ අද එක පැත්තකින් මත් ද්‍රව්‍ය මත් පෙති මත් කුඩු ගංජා මත් පැන් තවත් පැත්තකින් අසැබි දේවල් අන්තර්ජාලය ඔස්සේ මේ දරුවන්ගේ ජීවිත විනාශ කරන මේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා තියෙන වටිනා කාලය නාසිකර දමන ඒ ගේම් සමහර වේවා හඳුන්වා දෙන්නේ ඒ සෙලියුල සමාගම් විසින්මයි මගේ කනට ඇහිලා තියෙනවා සමහර දරුවෝ කතා වෙනවා අපි පාන්දර 3ට නැගිටිමු පාන්දර 3ට නැගිටලා මේ ගේම් එක ගහමු මොකද පාන්දර data free දැන් බලන්න මේ දරුවන්ට මේ උනන්දුව අධ්‍යාපනය සඳහා තියෙනවා නම් මොනවා කරන්නට බැරිද අපි කියමු මේ දරුවන්ව ආරක්ෂා කර දෙන්නට කියලා රැක දෙන්න ජේසුනි රැක දෙන්න ජේසුනි රැක දෙන්න ජේසුනි අප දරුවන් හැමෝම කියන්න රැක දෙන්න ජේසුනි රැක දෙන්න ජේසුනි රැක දෙන්න ජේසුනි අප දරුවන් වගේම මල් ළඟට යොමු කරලා තියෙනවා සමහර වෙලට දෙමව්පියෝ හිතන්නේ නැති තව පැත්තක් අපේ දරුවන්ගේ ජීවිත විනාශ කරන ගොඩක් මං ඒවා හොයාගෙන හොයාගෙන යද්දී මේ දරුවන්ගෙන්ම අනාවරණය වෙලා තියෙනවා සමහර විට ওই විභාග කිට්ටු වුණාම මේ දරුවෝ නිවෙස් වලට ගිහිල්ලා ගෑනු දරුවොත් එක්ක පාඩම් කරන්නට කියලා යනවා පිරිමි දරුවොත් එක්ක පාඩම් කරන්නට යනවා අදේ නිසාම ගොඩාක් දරුවෝ සමලිංගික ක්‍රියාවන්හි නියලිලා සිටිනවා අද ගොඩක් අපේ පාසල් වයසේම දරුවන් සමග දරුවන්ගේ ජීවිත තුළ ඇතැම් අයගේ සමාජ රෝග ලක්ෂණ තියෙනවා මල්ලකට යොමු කරලා තියෙනවා එහෙව් දරුවන් අද පාසල් වයසේදීම අපේ දරුවෝ විවිධ එවැනි කාර්යයන්හි නියලිලා තියෙනවා. තමුන්ගේ අනාගතයේ ජීවිත විනාශ කරගෙන තිබෙනවා. ඇතැම් දුවරුන් තමුන්ගේ ශරීර විකුණන තත්වයට පවා පත්වලා තියෙනවා. අද සංවිධානාත්මකව මේ දේවල් සිදු කරනවා. අපි ස්වාමීන් වහන්සේට බාර කරමු. උන්වහන්සේගේ දයතේ තබමු. ඒ දරුවන්ව ඒ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර දෙන්නට කියලා. වෙන කවුරුවත් නෑ ආරක්ෂා කරන්නට. රැක දෙන්න ජේසුනි. රැක දෙන්න ජේසුනි. රැක දෙන්න ජේසුනි. අප දරුවන්
රැක දෙන්න ජේසුනේ රැක දෙන්න ජේසුනේ රැක දෙන්න ජේසුනේ අපදරු අද දරුවන් තිතරක් දොස් කියලා බෑ අද දරුවන්ගේ බලාපොරොත්තු සුන් වෙලා අද මේ රට පාලනය කරන ඒ අයගේ අදුරදර්ශී ක්‍රියාකලාපයන් නිසා දරුවෝ දුක් විඳින්නේ අන්තුල ඉන්නේ අපි දරුවන්ව ආරක්ෂා කරමු අපි ස්වාමීන් වහන්සේට බාර කරමු විවිධ ලෙඩ රෝග මැද අපේ දරුවෝ අධ්‍යාපන කටයුතු වල නියැලෙනවා ඒ දරුවන්ව සුවපත් කරන්නට කියලා අපි ජේසුස්ට බාර කරමු මේ මොහොතේ සුව කරන්න ජේසුනි සුව කරන්න ජේසුනි සුව කරන්න ජේසුනි අප දරුවන් සුව කරන්න ජේසුනි සුව කරන්න ජේසුනි සුව කරන්න ජේසුනි අප මොහොතේ බාර කරමු ස්වාමීන් වහන්සේගේ දායතට ප්‍රාතිහාර්යයක් කියලා උන් වහන්සේට බාර කරමු මේ සියලු දුෂ්කරතා මැද විභාගවලට පෙනී සිටින දූ දරුවන් ඒ වගේම දීර්ඝ කාලයක් ඩෙංගුන රෝගයෙන් රෝහල්ගත වී සිටින තරුණ පුතෙක් අපි ස්වාමීන් වහන්සේට බාර කරමු ඒ දරුවා ඉක්මනින්ම නිදහස් කරන්නට කියලා වගේම ඉසේ ආබාධ ඉසේ කැක්කුම් උගුරේ ආබාධ සෙම අමාරු ශරීරයේ විවිධ ස්ථානයන්හි පිළිකාවන් හටගෙන තිබෙනයි කොන්දේ ආබාධ තුළ පාදවල ආබාධ නිසා ඇවිද ගැනීමට නොහැකිව සිටින අය ස්නායුවල ආබාධ අංශ භාග රෝගී තත්ත්වයට පත්වී සිටින අය දියවැඩියා රෝගීන් ආතරයිටිස් වෙඩිකෝස් වෙන්ස් ගැස්ට්‍රයිටිස් සෙලුලයිටිස් වැනි රෝග ඒ වගේම අපේක්ෂා රෝහලේ සිටින විශාල දරුවන් පිරිසක් පාසල් වයසේ දරුවන් පිරිසක් පිළිකා රෝගයට ගොදුරු වෙලා ඒ දරුවන් අපි බාර කරමු රෝහල් ගත වෙ සිටින දරුවන් බාර කරමු අපි ඒ වගේම විදේශ ගත වෙලා ඉන්නවා අධ්‍යාපනය ලබන දරුවන් කීප දෙනෙක්ම මට අද කියලා කිව්වා විශේෂයෙන්ම ඒ දරුවන් වෙනුවෙන් යාඥා කරන්නට කියලා අපි ස්වාමින් වහන්සේට බාර කරමු විවාහ ජීවිතයට පත් වෙලා වසර ගණනාවක් ගෙවි ගියත් තවමත් දරුවන් නොමැති වාසනාව සිටින අය. ඒ ගර්භවාසයේ විවිධ අක්‍රමිකතාවයන්ගෙන් පිසන අය. අපි ස්වාමින් වහන්සේට බාර කරමු මේ මොහොතේ. අපි සප්‍රසාදී ජයමාන ස්වාමින් වහන්සේ ඉදිරියේ ප්‍රාතිහාර්යක් ඉල්ලලා උන් වහන්සේට මොරගසමු. හැම කෙනෙක්ම දනගසා හැකියයි දනගසා අපි ප්‍රාතිහාර්යක් ඉල්ලලා උන් වහන්සේට Pratihāraya patani bhuvāpa Samvedani ovani Pratihāraya patani bhuvāpa Samvedani ovani ගත සිත ලෙඩ කරන රෝදු බිය දුරලා වසංගතද පහවන ලෙස ඉහලින් නොබේ අභිමතය
pata ස්වර්ගයෙන් පූපේ වුණට දෙවවදාල සේක සෑම ප්‍රබෝධයක් මෙහි අඩඟු වී ඇත්තිය යාඥා කරම්හ ත්‍රිඒක මහෝත්තම දෙවී පියාණනි වත නොව සිත ඉරාගෙන දැහැමි දිවියකට පිවිසෙන්නට මෙම චතාරික භාවනාව තුල අප ගන්නා මෙම උත්සාහය ඔබ වහන්සේගේ ශුද්ධාත්ම වරමින් පුරවා ශක්තිමත් කළ මැනව අපව පාපේට යොමු කරන යක්ෂා මාංශ ලෝකේ ජයගන්නට අපට ශක්තිය දුර මැනව මෙමවර ප්‍රසාදේ කාලය තුල දේව වචනේ තුල අපගේ අධ්‍යාත්මය ශක්තිමත් කරගන්නටත් දැහැමි දිවියකට පිවිසෙන්නටත් අපට ඔබ වහන්සේගේ ශුද්ධාත්මාලෝකේ දුන මැනව සුද ස්වාමිනී ඔබ වහන්සේ ප්‍රඥාවෙන්ද කාය ශක්තියෙන්ද දෙවිඳුන්ගේ හා මිනිසුන්ගේ ප්‍රසාදය ලැබමින් තම දෙමාපියන්ට කීකරුව විශ්වාසේ අප දරුවන්ද එවැනි අධ්‍යාත්මයක් තුළ තම ළමා කාලය සරසා ගන්නට පිහිටුව මැනව ක්‍රිස්තුනී අපි ඔබ වහන්සේට නමස්කාර කොට සූති ප්‍රශංසා කරමු මග්නිසාදයත් ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසේ ඔබ වහන්සේ ලෝකය ගලවාගත් සේක ආමේන් අපි දැන් සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද ලැබන මේ මොහොතේ අද දවසේදී ඔබ සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ වෙතගෙන ආයදීම උන් වහන්සේට බාර දෙන්න. ඔබේ සිතේ තියෙන හැම වේදනාවක්ම උන් වහන්සේට බාර කරන්න. මේ ආශිර්වාදයේ තුල ඔබේ දරුවන්ව උන් වහන්සේට බාර කරන්න. විවිධ දුර්වලකම් තුල සිටින දරුවන්ව බාර දෙන්න. විවිධ අපැහැකම් තුල ඉන්න දරුවන්ව බාර කරන්න. සගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගති අපේ සිතේ සෑම ත්වාලයක්ම සුවපත් කරමින් අපෝ බලගත් කරන්නා වූ සුදු ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපෝ දෝණය කොට
අපවස්සෝපත් කළ මැනව Rudy.